මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති ලෙස කටයුතු කිරීම වළක්වාලා බින්දු නියෝගයට එරෙහි අභියාචනා පෙත්සම සලකා බැලීම අනිද්දා දෙමළ සංධානයේ සහාය සමගින් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ ඡන්ද 117ක් පාර්ලිමේන්තුවේදී පාපොච්චාරණයක් අපේ අඩුපාඩු කතිය අපිට වේගයෙන් යන්න බැරි වුණා අමාරු කාලයක ගියා ජනතාවත් දුක් විඳා කියලා පිළිගන්න ඕනේ ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා බහර ගැනීම දින නියමයක් නැතිව කල්යයි බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ දොරේට අභියෝගයක් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු අගමැති දොරේ කැබිනට් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ රේට් පෙත්සම ලබන මාස 16 17 සහ 18 යන දිනවලදී විභාගයට ගැනීමට අභියාචනා අධිකරණය නියෝග කළා මෙතර තමාට අග්‍රාමාත්‍ය රැල්ස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචන අධිකරණ ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගොනුකළ අභියාචන පෙත්සම අනිද්දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුව කළා අග්‍රාමාත්‍ය දුරේ සහ අමාත්‍ය දුරයන්හි කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ රීට් පෙත්සම සම්බන්ධ විරෝධතා ලබන මාස 4 වනදාට පෙර ගොනුකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වග උත්තර කරුවන්ට අභියාචනා අධිකරණයේ නියෝග කළා. එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා ලබන මාස 11 වනදාට පෙර ගොනුකරන ලෙසටයි පෙත්සම් කාර්ය පාර්ශවයන්ට නියෝග කෙරුණේ. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට සිය දුර්වල කටයුතු කිරීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගයේ අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇති. මෙම පෙත්සම් වලට අදාළ නොතීසි සහ සියලු ලේකන අභ්‍යාචනා අධිකරණ රෙගුලාසි අනුව වගඋත්තර කාර්ය පාර්ශවයන්ට නිසි ලෙසට ලැබී නොමැති බැවින් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස වගඋත්තර කාර්ය පාර්ශවයේ ඉදිරිපත් කළ විරෝධතාව ප්‍රතික්ෂේප කෙරුණා. අභ්‍යාචනා අධිකරණයේ එහිදී පවසා සිටියේ නොතීසි නිකුත් කිරීමට කටයුතු ඇති බවයි. නොලැබී ඇති ලේකන වගඋත්තර කරුවන් වෙත ලබා දෙන ලෙසට පෙත්සම් කරුවන්ට නියෝග කරන බවද පැවසුවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. මෙතර එම පෙත්සමට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශවයන්ට මෙතෙක් නොතීසි ලැබී නොමැති බව වගඋත්තරකාර පාර්ශවයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මේ වන විට කැබිනට් මණ්ඩලයක් ක්‍රියාත්මක නොවන බැවින් පෙත්සම කඩිනමින් විමසීමේ අවශ්‍යතාව පෙත්සම් කාර්ය පාර්ශවයේ නීතිඥවරුන් අවධාරණය කළා. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනී යන විනිසුරුවරුන් හමු වෙයි පෙත්සම කැඳවනු ලැබුවේ. මෙම පෙත්සම අද දින සලකා බැලීමට තීරණය කළහොත් හෙට දිනද වැඩිදුර සලකා බැලීමට කැඳවිය යුතු බවපා. එහෙත් පෞද්ගලික හේතුවක් මත හෙට දින තමන්ට පැමිණීමට නොහැකි බව විනිසුරු දෙහිදෙනී මහතා දැනුම් දුන්නා. එය අනුව සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත අභියාචන පෙත්සම සිකුරාදා දිනට කල් තැබීමටයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කළේ. පසුගිය තුන්වනදා අභියාචන අධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එම නියෝගයේ ඉවත දමන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා පෙත්සමින් ඉල්ලා සිටිනවා. මෙම අභියාචන පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් නියෝජ්‍යමාත්‍යවරුන් 49 දෙනෙකු නම් කර තිබෙනවා. මීට අමතරව අභියාචනා අධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ද අභියාචන පෙත්සම් ගොනු කළා. ඔවුන් සියලු දෙනාට කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම වළකාලමින්ද අභියාචනා අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබීම ඊට හේතුවයි. ඔවුන්ගේ අභියාචන පෙත්සම අනිත්‍ය දිනෙදී සලකා බැලීමට දින නියම කළා. අදාළ අභියාචන අධිකරණයේ තීරණය ලබා දී තිබෙන්නේ ශේෂ්ඨාධිකරණ රීතිවලට සම්පූර්ණයෙන් පටහැනිව. මූලිකවම ඒ අදාළ නොතීසි ලබා දීමක් තොරව තමයි මේ ආකාරයෙන් නියෝගය නිකුත් කරලා තියෙන කාරණා තමයි මූලික විරෝධතාවයක් හැටියට ගෙනහැර දැක්වේ. මේ හරියට උපමාවක් හැටියට ගත්තොත් එහෙම කතානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියා කරා වගේ කාර්යයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා රට මේ වෙලාවේ පවතින තත්වය අනුව මේ නඩුව සම්බන්ධයෙන් පෙර නඩු කර වගේම තවදානින් ඉතුරු ශේෂ්ඨාධිකරණය කඩිනමින් නඩු අහලා ඉක්මන් තීරණයක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා. අරාජික තත්වයක පත් වෙලා රට යම් ආකාරයක ව්‍යාකූල තත්වයක
අද පත්වලා තියෙන ස්වභාවය නිසා ශ්‍රේෂ්ඨාධිකරණය අද අනිකුත් වග උත්තරකරුවන්ට නොතිසි ඉදිරිපත් නොකිරීමේ කියන පදනම් මත ලබන සිකුරාදා එම කර්ණ විභාග කිරීම ත්‍රිපුද්ගල විෂකාරතුමන්ලා තීරණය කරා විශේෂයෙන්ම මේ රටේ දැනට ඇති වෙලා තියෙන කර්ණ මත අපි දන්නවා හෙට අනිද්දා ඉංගන්ද දවස්වල පාර්ලිමේන්තු විසුරුවා හරියෙන් පිළිබඳ තීන්දුවක් ලබා දීමට නියමිතව තියෙනවා උසාවියේ නිවාඩු අවසන් දිනේ 14 වෙනිදා එදා දක්වා කැඳවීම නිසා සියලු දෙනා බලන් ඉන්නවා රට අකර්මණ්‍ය වෙලා තියෙන වෙලාවේ මොකද්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලගේ තීන්දුව කියලා පෙත් සම්කාර වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥතුමා දැනුම් දුන්නා ඒ ඇයට මෙතෙක් ඒ පිළිබඳව දැන්වීමක් ලැබිලා නැහැ කියලා නොටිස් ඒ නිසා දෙපාර්ශ්වයේම ජනාධිපති නීතිඥරුන්ගේ අදහස් දැක්වීමෙන් පස්සේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා සිකුරාදා දෙපාර්ශ්වයේ එකඟතාවයේ මත ඒ කරුණ දැක්වීම සඳහා අවස්ථාව ලබා දෙන්නට ඒ වගේම අද පෙත් සම්කාර වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ කරංගීශ්වරන් මැතිතුමාට ඒ සියලු දැන්වීම ඊට පෙර සියලු ලීවිලි සමග බාර දීමටත් එකඟුණා. අභියෝජන කරන්නේ නඩුව මිනිස්සුර බාජුනා ඒක 14 15 16 ජනවාරි මාසෙට ගත්තා. හතර වෙනිදා අපේ පැත්තෙන් කරුණු දක්වනත් ඒ වගේම ලිඛිත දෙන්න අනිත් පැත්තෙන් 11 වෙනිදා. අද නඩු දෙකයි අභියාචන අධිකරණයේ යට නඩුවනොත් යට නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවනොත් උඩ නඩුව කියලා නඩු දෙකක් තිබුණා. අභියාචන අධිකරණයේදී අපේ නීතිඥවරුන් මූලික විරෝධයක් මතු කළා. ශ්‍රේෂ්ඨාධිකරණ රීති අනුව සියලු දෙනාට නොතීසේ වණ්ඩ පෙත්සංකරුවන් බැඳිලා ඉන්නවා. එහෙම එවලා නැති නිසා මේ නඩුව අද විභාගයට ගන්න බැරිය. ඒ වගේම වුන් කළ තියෙන මේ වරද නිසා ඇමති මණ්ඩලයේ අත්හිටුවා නිකුත් කර ඇති තහනම් නියෝගය වහම අහෝසි කරලා දාන්නේ කියන ඉල්ලීම අපේ නීතිඥවරුන් කරා. නමුත් අවාසනාවට අභියාචන අධිකරණයේ ඒ විරෝධතාවය නොසලකා නඩුව ජනවාරි මාසේ 16 17 18 දිනවල ආහන තීරණය කළා. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් තිබෙන බවට යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණා. විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති බවට මෙම සභාව යෝජනා සම්මත කරයි. අපේ රටේ ජනාධිපතිවරේ ආණ්ඩුවක් කළවා තමට ප්‍රතිපක්ෂ අපේක්ෂකයා ඔහු අග්‍රාමාත්‍ය ධූරේ වාඩි කරවගෙන එකට ආණ්ඩුවක් කිරීම සඳහා අවශ්‍ය වෙන පසුබිමක් නිර්මාණය කරනුනේ කොහොමද? ජනතාවගෙන් මිතැන් වූ ආණ්ඩුවක් තිබ්බා. අන්නේ සමාජභාවය නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා තමයි අග්‍රාමාත්‍යවර හැටියට ඒ වෙලාවේ කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා බව තේරුම් ගත යුතු තිබෙනවා. මේ පුටුවේ වාඩි කළ යුත්තේ ඔහුමය කියන නිර්ණායකයකට ජනතා විමුක්ති පෙරමුණෙන් එන කිසිසේත්ම සූදානම් නැති බව මේ පාර්ලිමේන්තුව මෙම යෝජනාව පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් පසු ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්තුණා. එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය එයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළා. යෝජනාවට පක්ෂව ඡන්ද 117යි. ඒ අනුව යෝජනාව සභා සම්මත වූ බව සඳහන් කිරීමට කැමැති. ආණ්ඩුවක් කැටියට අපි අඩුපාඩුකම් තියෙනවා. අපිට කරන්න පුළුවන් ඒවා තිබුණා. අපිට කරන්න බැරි වුණ ඒවා තිබුණා. අපිට වේගයෙන් යන්න බැරි වුණා. අමාරු කාලයක ගියා. ජනතාවත් දුක් වින්දා කියලා පිළිගන්න ඕනේ. මම මාවි සේනාරති රාජා මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයට ඇහුම්කම් දුන්නා. අපි දන්නවා උතුරේ ඒ ද්‍රවිඩ ජනතාව විඳින දුක. ඒවටත් අපි විසඳුම් ලබා දෙන්න ක්‍රියා කරනවා. අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්න ගන්න පියවරවල තුලින් දේශපාලන විසඳුමකට අපි කැප වෙලා ඉන්නවා කියලා මම කියන්න කැමතියි. එතනදී පළාත් සභා ශක්තිමත් කිරීම ඒ සියල්ලම අපේ වැඩසටහනේ තියෙනවා. මේ විධායක ජනාධිපතිකම නැති කිරීමත් අපි ඒකට කැප වෙලා තියෙනවා. මෙතර පාර්ලිමේන්තුවේ පසුගිය දාතු ගැටුම් පිළිබඳ සුව බැලීමට පත් කළ කමිටුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට අද රැස් වුණා. පාර්ලිමේන්තුවේ කැමරා වලින් ගත්ත වීඩියෝ වලට අමතරව එදා දවසේ විවිධ මාධ්‍ය වලින් ඇවිල්ලා හිටපු අයගේ කැමරා වලින් ගත්ත වීඩියෝස් ටිකත් අපි නරඹන්න අවශ්‍යයි. ඒවට අපි දින දාගත්තා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ විච සිද්ධිය පිළිබඳව ෆැමිලි කරව පොලිසියෙන් මේ වෙනකන් ගත ක්‍රියාමාර්ග මොකක්ද කියන කතාව කොහෙල බැලුවා. ඊට පස්සේ එයාටත් අපි කිව්වා අපිට ප්‍රගති වාතාවක් දෙන්න කියලා තව සති දෙකක්. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය පවත්නා බවට වන යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කතානායකවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලිඛිතව දැන්වූ බව කතානායක මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
නීත්‍යානුකූල නොවන පාර්ලිමේන්තුවක් තුල මන්ත්‍රී දුරේ පවා අධිකරණයේ අභියෝගයට ලක් වී ඇති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීම විහිළුවක් බව ආණ්ඩුපක්ෂ මහජන නියෝජිතයින් පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දැන් මේ යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ ඒ සභාවේ අනීතික බව කියන කාරණාවට අමතරව අද දවසේ වෙන කාරණා කීපයක් මතුවෙනවා. එක පැත්තකින් ඔහුගේ මන්ත්‍රී ධූරය උඩ ඡන්දය පාවිච්චි කිරීම සඳහා තියෙන අයිතිය පවා අභියෝගයට ලක් කළා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් ගොනු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අභියාචන අධිකරණේ කෝවරන්ටෝ ආඥාවක් ඉල්ලලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරන බව සඳහන් කරමි. කරු ජයසූරිය මැතිතුමා මේ යෝජනාව බාර ගැනීම එතුමා විසින් නීති විරෝධී කියලා කියන තනතුරක බලහත්කාරයෙන් රැඳිලා ඉන්න බව කියන පුද්ගලයෙක්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් එතුමා විසින් බාර ගැනීම මම හිතනවා සදාචාර සම්පන්න නෑ මේ අනීතික කියලා කියන කාරණයට අමතරව එකින් එකට පරස්පර විහිළුකාරී ස්වරූපයන් එකෙන් මතු කරන බව අපි ඔබට කියන්නට ඕනි. මේ යෝජනාව ශුන්‍ය වෙනවා. ඒ අනීතික පාර්ලිමේන්තුවක් තුල මෙතෙක් කල් අපි ගත්ත ස්ථාවරයේ කිසිම වෙනසක් නෑ සම්මත. මොකද හේතුව ඕක සිරිකොතේ තිබ්බත් මේ මොහොතේ බලහත්කාරයෙන් පාවිච්චි කරන අර්ලියගහ මන්දිරයේ තිබ්බත් එච්චරම තමයි ඔක වෙනසක් නෑ. පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා මර මිලියන ගාණක් දවසකට වියදම් කරමින් කතානායකවරයා පාර්ලිමේන්තුව එක්සත් ජාතික පක්ෂයට දෙමළ ජාතික සංධානය සහාය පළ කිරීම පිළිබඳව අදහස් පළ වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළ කිරීමේ යෝජනාවට කොන්දේසි සහිතව උදව් කරන බව TNA සංවිධානය වෙනුවෙන් සිද්ධාර්ථන් මැතිතුමා විල මාධ්‍යයට කිව්වා මේක නා වාර්තා කරා. TNA සංවිධානයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාට සහයෝගය පළ කළා. පාර්ලිමේන්තුව තුල ඡන්දය පාවිච්චි කිරීම හෝ දිරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම කියන කාරණෙත් එක්ක විපක්ෂයේ නියෝජනය සඳහා ඔවුන්ට ඇති අයිතිය මෙතෙක් භුක්ති විඳි අයිතිය ඔවුන්ට අහිමි වෙනවා. ඒසා TNA සංවිධානය විදියට විපක්ෂ නායක ධූරය පිළිබඳව තියෙන බලාපොරොත්තු අත්හැරලා ඊට වඩා උඩින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා රැක ගැනීම ඒ තීන්දුව ගන්නවා වෙන්න පුළුවන්. ඒ ඡන්දය ප්‍රකාශ කර මොහොතේ සිට මේ පාර්ලිමේන්තුව පවතින්නේ නම් ඔවුන්ට විපක්ෂයේ නායකත්වය දැරීම සඳහා තියෙන අයිතිය සහ විපක්ෂයේ නියෝජනය කිරීම සඳහා තියෙන අයිතිය අහිමි වෙන බව පැහැදිලි කරන්නට ඕන. වැරදීමකින් හරි මේ සම්දානේ 2009 ගොඩ නැගුණා. ස්ථිර වශයෙන්ම LDT සංවිධානය සංශෝධනය සම්බන්ධව කතා කරපු දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් කටයුතු කරනවායි කියන එක අපිට පැහැදිලිව පේනවා. ප්‍රාන්ත 9කට රට බෙදෙන ඒකීය කියන ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලෙන් ලියලා ඇලයිර කොරුමිත්තු නාඩු කියලා දාලා ජන කොට සියල්ල මුලා කරන්න අර ජාත්‍යන්තරයට වෙනම පින්තූරයක් ලබලා දෙන එක පළාත් සභාවක් හෝ විරුද්ධ වුණොත් විවස්සා සංශෝධනයක් තවදුරටත් මේ රටේ ගේන්නට බැරි වෙනවා. මේ විපක්ෂ නායකවරයා මිනිමරුවන් නිදහස් කරගන්න උතුරේ ඉඩම් ටික ලබලා දෙන්න හමුදාව ඉවත් කරන්න බුදු පිළිම තිබීම තහනම් කරන්න ඒ දේවල් ගැන කතා කරා මිස ජාතික ප්‍රශ්නයක් හැටියට මේ විපක්ෂ නායකවරයා කතා කරලා නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කෙරුණා. TNA සංවිධානයේ සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිකරගත් ගිවිසුමේ පළවෙනි එක තමයි පෙබරවාරි මාසයේ වෙනකොට අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ෆෙඩරල් රාජ්‍යයක් ප්‍රාන්තයක් ඇති කිරීමේ මූලික අදහස ඉෂ්ට කර ගැනීම. දෙවැනි කාරණේ තමයි යුද්ධ සමකාලයේදී චෝදනා ඉදිරිපත් කරන්න උත්සාහ කරපු හමුදා නිලධාරීන්ට ඒ චෝදනා වහාම ඉදිරිපත් කිරීම. තුන්වැනි කාරණේ තමයි තුරු නගරයකට එක් කිරීම. මේකට එකඟ වෙලා තියෙන්නේ. මේ සියල්ල ඉෂ්ට කරන්න තමයි මේ එකඟතාවය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පහුගිය කාල පරිච්ඡේදයේ අගමැති සිහිනය මේ විදියට රට අනාථ කරලා නන්නත්තර කරලා ලබා ගන්න එක පිළිබඳව අපි තරයේ හෙලා දකින්න වගේම එක්සත් ජාතික පක්ෂයේ ඉරණම විසඳෙන දවසක් හැටියට මේ දවස විශේෂයෙන්ම ඉතිහාසගත වෙනවා. මොකද අද වෙනකොට දකුණේ ජනතාව තේරුම් අරගෙන ඉන්නවා මේ රට කුමන දිශාවකටද මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ නැඩය අරගෙන යන්නේ කියලා. නැවතත් ප්‍රවෘත්ති වැටුප් සම්බන්ධයෙන් අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟත්වයකට පැමිණෙන තෙක් වර්ජනය නතර කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු වතුකම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වතුකම්කරුවන්ට සාධාරණ වැටුපකම යුතු බව විශ්වාස කරන තමන් තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන්ද අවශ්‍ය පියවර ගන්නා බව ඒ මහතා සඳහන් කරනවා.
සපුකා ස්කන්ධ ආරක්ෂක සේවා අනහා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 12 සාර්ථක ලෙස නිම කළ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන්ට උපාධි සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද පැවැතුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ආරක්ෂක සේවා අනහා මාණ්ඩලික විද්‍යාලයේ විද්‍යා පැමිණි සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා අභිමානවත් ලෙස පිළිගත්තා. පාඨමාලාවේ කැපී පෙනෙන දක්ෂතා දැක්ව ශිෂ්‍ය භටින් වෙත සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. හොඳම පර්යේෂණ කෘතිය සඳහාද සම්මානයක් පිරිනැමුණා. තෝරාගත් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ වෘත්තීය අවබෝධය දියුණු කිරීම සහ ඔවුන් තම ආයතනවල අනහා මාණ්ඩලික තනතුර සඳහා පුහුණු කිරීම මෙම විද්‍යාලය මගින් සිදු කෙරෙනවා. ත්‍රිවිධ හමුදාව සඳහා අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතන අතරින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පෝෂණය වන ප්‍රධානතම ආයතනයක් ලෙස මෙය ක්‍රියාත්මකයි. ඒ යටතේ වෘත්තීය වශයෙන් ඉහළ දැනුම් සම්භාරයක් සම්පාදනය කරන නායකත්ව හා කළමනාකරණ පුහුණුවත් ත්‍රිවිධ හමුදා ඉහළ තනතුරුවලට අදාළ රාජකාරී පිළිබඳ පුහුණුවත් මෙහිදී ලබා දෙනවා. අද දිනේ යුද හමුදා ශිෂ්‍ය නිලධාරීන් 68 දෙනෙකු, නාවික හා ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරීන් 27 දෙනෙකු බැගින් සහ විදේශ රටවල සිසුන් 14 දෙනෙකුද උපාධි හිමි කරගත්තා. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දැනුම හා බුද්ධි වර්ධනය පුළුල් කිරීමේ අරමුණින් නවීනතම අංගෝපාංගයන්ගෙන් සමන්විත පුස්තකාලය විවෘත කෙරුණේද ජනාධිපතිතුමා තේ. පසුගිය මාසය තුළ පමණක් පුද්ගලයන් 1,413 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එමෙන්න මේ මාසයේ මුල් දින 10 තුළ පමණක් 48,587 දෙනෙකු තම පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරන්නේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අභියෝගයට ලක් කරමින් අභියෝජනාධිකරණයේ වෙත ඊයේ පෙත්සමක් ගොනු කෙරුණා. මෙම පෙත්සම ගොනු කළේ කොළඹ මහනගර සභාවේ ඩාංගරික මන්ත්‍රීවරියක වන ෂර්මිලා ගෝනවිල මහත්මියයි. මේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. මේ කෝරුන්ටු ආඥාවෙන් ඉල්ලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජය සමග වෙළඳ ව්‍යාපාර කරමින් කටයුතු කිරීම නිසා ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය දැරීමට නුසුසු බව. රජය සමග වෙළඳ ව්‍යාපාර කිරීමේ ලාභ ලැබූ පුද්ගලයෙකුට මන්ත්‍රි ධූර දැරීමට අයිතියක් නැහැ. එය පසුගිය කාලේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට එරෙහිව නඩු තීන්දුවෙන් ඉතාමත් පැහැදිලි වෙනවා. එසේම මෙම පෙත්සම් කාර්යය කියා සිටිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මන්ත්‍රි ධූරයට එරෙහිව තාවකාලික රීට් ආඥාවක් වාරණ නියෝගයක් නිකුත් කරන්නට කියලා. මන්ත්‍රි ධූරයේ අධිකරණයේ හමුවේ අභියෝගයකට ලක්ව තිබියදී ජනාධිපතිතුමා කෙසේද නීතියට පටහැනිව යමින් ඔහු අගමැති කරන්නේ? මාසයක් යන්න ඉස්සෙල්ලා බැංකු කඩපු ආණ්ඩුවක් මම මේ අවුරුත් තුනක් ඉවසගෙන හිටියේ කියලා. මම නෙමෙයි මේ කියන්නේ ජනාධිපතිතුමා කියන්නේ. ජනාධිපතිවරු දෙදෙනෙක් විසින් නිරපාහරපු ලෝකෙ පළවෙනි අගමැතිවරයා වෙන්න ඕනේ. හැබැයි ඒ සියල්ල ඉවසගෙන ලැජ්ජා බය දෙකම නැතුව අරලියගහ මන්දිරයේ රක්ගත්ත භූතයෙක්සේ සිටමින් කටයුතු කිරීමත් මං හිතන්නේ ලෝක ඉතිහාසයට අලුතෙන් එක්කාසු වේ. රජනන්ද මැතිතුමාගේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ මණ්ඩතුර හවුස් කරනෝනේ. අද ප්‍රජාතන්ත්‍රවාදී සුද්ධවන්තයන් විදිහට පෙනී ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අධිකරණ නියෝගයෙන් ගෙදර යවපු සෙනරත්න මැතිතුමාට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් දෙලා පාර්ලිමේන්තුවට ගේන්නේ. එක්සත් ජාතික පක්ෂ කලා සංසදයේ සහ සිවිල් සංවිධාන නියුතයන්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් අද පැවැතුණා. ජාතික රූපවාහිනී සංස්ථාව සහ ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්වුණේ රාජ්‍ය මාධ්‍ය ස්වාධීනව කටයුතු කළ යුතු බව ඔවුන් කියා සිටියා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම දින නියමයක් නොමැතිව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ නිලවරණ කමිටුව තීරණය කළා. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒ සමගින් අපගේ රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. රාත්‍රී 9:30ට යලිත් හමු වෙමු. සුබ දවසක්. www.ipnnews.lk